අද අපි මේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඉන්නේ දිස්ත්‍රික්ක ගණනාවක ජනපවරු සමුළු, ගොවි සමුළු, තරුණ සමුළු, වනිතා සමුළු, ධීවර සමුළු පවත්වලා තව පෝය කිහිපයකින් එළඹෙන ජනාධිපතිවරණය ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වගේම මේ ගම්පහ දිස්ත්‍රික්කය දිනන්න වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස කියන පණිවිඩය ගම්පහටත් රටටත් ලබා දීමේ අරමුණින්. ඔබතුමාලා දන්නෝ දැන් අපි දැක්කා අපිට ලැජ්ජයි කියන්න අපේ හිටපු නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ කළුතර රත්තරන්ගේ වේදිකාවේ හිටියා. ඒ වේදිකාවේ බලනකොට හිටියේ නැති එකෙක් නෑ. රට බංකොලොත් කරපු ගෝඨාභය රාජපක්ෂ හිටියා, රට ණය කන්දක හිර කරපු මහින්ද රාජපක්ෂ හිටියා, ඒ වගේම මේ රටේ ජනතාවට බොරු කියලා දුප්පත් ජනතාව ලක්ෂ 20 ඉඳන් ලක්ෂ 70ට වැඩි කරන්න දායක වුණු ගෝඨගේ දෙවනි කෑල්ල දෙවනි කොටේ අදින රනිල් වික්‍රමසිංහත් හිටියා. අනේ දෙයියනේ අපේ නායකයාට වෙච්ච දෙයක්. ඒ වේදිකාවේ ඉන්න පුළුවන්ද? දැන් මේ ගම්පහ දිස්ත්‍රික්ක බලන්නකො. මේ ගම්පහ දිස්ත්‍රික්කේ නඩුවකින් කප්පංකාරයෙක් කියලා ඔප්පු වුණු ප්‍රසන්න රණතුංග දැන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද? කාගේ ඔඩොක්කුවේද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ. එහා පැත්තේ තව ප්‍රසන්නෙක් ඉන්නවා කැලණියේ. මිරිස් කුඩු ගහපු ප්‍රසන්නයා. අපේ අර හිටපු නායකයෙක් ජයික්‍රම් පෙරේරා මැතිතුමා එදා අසාධ්‍ය වුණා මිරිස් කුඩු ගහලා. අපේ එක්සත් ජාතිපක්ෂයේ දැවැන්තෙක්. අනේ ඒකත් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔඩොක්කුවේ. ඒ නිසා අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔඩොක්කුවේ කප්පංකාරයෝ, කුඩුකාරයෝ, හොරු මංකොල්ලකාරයෝ, නයි පොළොංගු ගැරණි සේරම හිකනල්ලොත් එක්ක ඉන්නෝ ලැගගෙන. එනිසා අපි ආදරණීය ගම්පහ දිස්ත්‍රික්ක ජනතාවගෙන් අහනවා, මේ ගම්පහ දිස්ත්‍රික්කේ නුගත් මිනිස්සු, බුද්ධිමත් මිනිස්සු, ඕගොල්ලන්ට රනිල් වික්‍රමසිංහට ඡන්දයක් දෙන්න පුළුවන්ද කියලා මම අහන්න කැමතියි. ඔය කියන්නේ. ඒ නිසා එළබෙන ජනාධිපතිවරණේ මේ රටේ සියලුම දිස්ත්‍රික්කවල වගේම මේ ගම්පහ දිස්ත්‍රික්කේ උගත් බුද්ධිමත් අයගේ එකම තේරීම වෙන කවුරුත් නෙමෙයි මේ අවුරුද්දේ ජනාධිපතිවරයා බවට පත් වෙන සජිත් ප්‍රේමදාස. ඒකයි එකම ඔබතුමාලගේ තේරීම. ඒ නිසා ලෑස්ති වෙන්න. දැන් අපිට ඕනේ මොන වගේ නායකයෙක්ද? දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ බොරු කියන නායකයෙක්, බොරු කරන නායකයෙක්. ඔබතුමාලට බොරු කියන, බොරු කරන නායකයෙක් ඕන නම් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගාව ඡන්ද ගහන්න අපිට ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ඔබතුමාලට ඕන නම් කයිය ගහන නායකයෙක්, පච කියන නායකයෙක් අන්න ඉන්න අනුර කුමාර දිසානායක ගිහිල්ලා ඡන්ද ගහන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඔබට ඕන නම් ඔබතුමාලගේ ප්‍රශ්නේ අඳුරන නායකයෙක්, පොඩි මිනිහාගේ දුක දන්න නායකයෙක්, මේ වගේම රට වෙනුවෙන්, ඔබතුමාල වෙනුවෙන් පෑ 24 වැඩ කරන නායකයෙක් ඕන නම් ඒ ඉන්න වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස අපේ අනාගත මේ රටේ ජනතාවගේ ඔබතුමාලගේ ජනාධිපතිවරයා. ඒ නිසා වෙන විකල්ප නැත, වෙන තේරීම් නැත, වෙන අත්හදා බැලීම් නැත. ඔබතුමාලා සියලු දෙනාම ජයග්‍රහණය කරන්න ගෙනියන්න පුළුවන් එකම නායකයා වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා. දැන් මඩ ගහනවා සේරම. අර අනුර කුමාර දිසානායකයා කියනවා ඊයේත් පෙරේදත් තිබුණා නිකවරටියේ ගොවි සමුළුවක් පැයක් විතර කතා කරා. හැබැයි ගොවියෝ ගැන එක වචනයක් මේක කතා කරේ නැහැ. එක වචනයක් ගොවියෝ ගැන කිව්වේ නැහැ. පටන් ගන්නෙ අර සජිත් ප්‍රේමදාස. අනේ එයා ගැන කතා කරලා වැඩක් නැහැ. මොනව කතා කරන්නද? එහෙම කියලා මේක පටන් අරන් කතාව ඉවර වෙනකම්ම කතා කරන්න සජිත් ප්‍රේමදාස ගැන. සජිත් ප්‍රේමදාස ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා අපේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා, මහත්තයා කියලා කියන්න පුළුවන් කට ඇරලා, එහෙම නේද? සජිත් ප්‍රේමදාස මහත්තයාට මඩ ගහන සියලු දෙනාටම අපි කියනවා මේ රටේ උඹලා මඩ ගහපල්ලා, මඩ කඳු පිටින් ගහපල්ලා. ඒ කොච්චර මඩ ගැහුවත් මේ රටේ නායකයෙක් විදියට විපක්ෂයේ ඉඳගෙනත් අදටත් වැඩ කරන්න වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස කියන එක මතක් කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, ගම්පහ දිස්ත්‍රික්ක ජනතාවට
ජයවේවා කියලා ප්‍රකාශ කරමින් ඔය ඈතටලා ඉන්න සියලු දෙනාටම මේ ඇතුළට ඇවිල්ලා අපේ ජයග්‍රහණය සනිටුවන් කරන්න දායක වෙන්න කියලා ඉල්ලා සිටින්න මම නවතුනවා. බොහොම ස්තුතියි.